අයිවන් මිරි දවස් දෙකකට කලින් මං ඉතාමත් හරවත් කතාවක් ඇහුවා. ඇමරිකා ඉතිහාසයේ වැඩිම ජනාදරයට පාත්‍ර වෙච්චි විශිෂ්ටතම නායකයා ජෝන් එෆ් කෙනඩි 1962 දී රයිස් යුනිවර්සිටි එකේ කරපු මූන් ස්පීච් කියන කතාව. ඔබලත් පුළුවන් YouTube ගිහිල්ලා කතාව අහන්න. ඇත්තටම අද වෙනකොටත් මං හිතන්නේ ඇමරිකානු ජනාධිපතිවරයෙක් කරපු විශිෂ්ටතම කතාව කියලා තමයි ඇමරිකානු පුරවැසියන් මේ කතාව හඳුන්වන්නේ. සහ ඇමරිකාව ලෝකයේ අංක එකේ බලවතාවට පත් කරන්න ගාමක බලවේගය වෙච්ච කතාව. ඉතින් මම ඇත්තටම මේ කතාව ඇහුවා මොකද්ද මේ කතාවේ තියෙන හරය කියලා හොයන්න ඕනි හින්දා. ඇත්තටම අපේ වචනයෙන් කිව්වොත් පම්පෝරිය කියන්නේ. ඉතින් පොඩි පම්පෝරියක් තමයි මේ කතාවේ තියෙන්නේ. නමුත් අපිට ගන්න සෑහෙන දේවල් කතාවේ තියෙනවා අන්තර්ගතයි. ඔවුන් කතා කරේ ජෝන් එෆ් කෙනඩි කිව්වේ ඔවුන්ගේ රටේ ඉතිහාසය ගැන, ඔවුන්ගේ දැනුම ගැන, ඔවුන්ගේ තාක්ෂණික සොයා ගැනීම ගැන, ඊළඟට ඔවුන්ගේ අනාගතය, ඒ අතීතයත්, ඔවුන්ගේ දැනුමත්, ඔවුන්ගේ මේ දියුණුවට තියෙන ඒ දැවෙන ආශාවත් එක්ක කොහොමද අනාගතේ, ඒ කියන්නේ 1962 දී කියපු මේ කතාවේ තියෙන කොහොමද අනාගතේ ලෝකයේ අංක එකේ බලවතාවට ඇමරිකාව පත් කරන්න කියලා. ඉතින් ඇත්තටම ඔහු ඒ කතාවේදී හරිම ආඩම්බරෙන් කියනවා 17 වන සියවසේ නිව්ටන්, අයිසෙක් නිව්ටන් මේ ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. මේ වගේ සොයා ගැනීම ඔහු ඉතාමත් බොහොම ආඩම්බරෙන් කියනවා. ඉතින් ඇත්තටම ඔහු ඉතිහාසය ගැන එහෙම පම්පෝරිය ගැහුවම මට ඇත්තටම හිතුණා දැන් අපේ රටත් එක්ක බැලුම අපේ රට ඇත්තටම ඇමරිකාවෙන් ණය වෙලා ආධාර වලින් දුවන රටක්. නමුත් අපේ ඉතිහාසය අරගෙන බැලුවම මොන ජනාධිපතිතුමාද මොන නායකයාද ඇත්තටම අපේ ඉතිහාසය වර්ණනා කරේ? ඇත්තටම අපි අපේ ඉතිහාසය දන්නවද? ලොකුම ප්‍රශ්නේ ඒකයි. අපි ඉතිහාසය අපි දන්නවද? අපේ ඉතිහාසයේ මකා දැමීමේ කුමන්ත්‍රණයක් නිසා අපි තවමත් ඉගෙන ගන්නේ බොරු ඉතිහාසයක්. පහුගිය මම පොඩි කාලේ දේශපාලනඥයෙක් හැමතිස්සම විදේශ කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කීකේ කියද්දී අපිට මේ වචන මේ විහිළු වගේ තේරුණේ. මොකද කිසිම කෙනෙක් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා බැන්නට කිසිම කෙනෙක් අපිට හරියට පැහැදිලි කරලා දුන්නේ ඇත්තටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තිබ්බද මොනවද වෙච්ච කුමන්ත්‍රණ කියලා. නමුත් ඒ ජෝන් එෆ් කෙනඩිගේ කතාවෙන් පස්සේ තමයි මට තේරුණේ මොනතරම් කුමන්ත්‍රණයක් අපේ ලංකාව ඇතුලේ සිද්ධ වෙලා තියෙනවද කියලා. අපිව මේ තරම් කඩා වැටෙන්න නිකමට හිතලා බලන්න. ජෝන් එෆ් කෙනඩි කියනවා 17 වන සියවසේ තමයි අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කියලා. හැබැයි අපි මේට අවුරුදු 8000කට කලින් ගුරුත්වාකර්ෂණය නෙමෙයි, ගුරුත්වයට ආකර්ෂණය වන නියමයේ නෙමෙයි, ගුරුත්වයෙන් විකර්ෂණය වන තාක්ෂණය හොයාගත්තා. ඔබ සමහර විට ඇත්තටම අපේ ඉතිහාසයේ මේ රාවණාගේ කතා, රාවණා මේ පුලස්ති ඍෂිවරයා මේගොල්ලන්ගේ කතා අපේ ඉතිහාසය තුළ අපේ ළමයින් අපි උගන්වන්නේ නැහැ. රාවණා ගැන කතා කරන හැමෝම ගොඩක් අය පිස්සු විදිහට සලකනවා, මේක මිත් එකක්, මේක මායාවක්, මේක බොරු කතාවක් කියලා. අපේ ඉතිහාසයේ අපිට උගන්වන්නේ විජය රජුගේ ඉන්දියාවෙන් ඇවිල්ලා කුවේණිය සරණ පාවාගෙන හොම ඉතිහාසය පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම එතනින් නෙමෙයි ඉතිහාසය පටන් ගන්නේ, මීට අවුරුදු 8000කට එහා ඉඳත් එහා. ඒ කියන්නේ ඇත්තටම අපිට හරි ඉතිහාසය මම දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. නමුත් ඉතිහාසය කියන දේ මරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ලෝකයේම එකද ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රාවණා කියන චරිතය මන් දන්නේ ඇයි මේ ලෝක ඉතිහාසයෙන් මකන්න මේ තරම් උත්සාහයක් කවුද ගත්තේ කියන එක. නමුත් ඉන්දියාවේ ඉතිහාසයේ පවා, ඉන්දියාවේ වේද ග්‍රන්ථවල පවා රාවණා කියන චරිතය පිළිබඳව ලියවෙනවා. සහ ඔබ දන්නවා දැන් සීගිරිය කාබන් 14 කාල නිර්මිත අනුව සීගිරිය අවුරුදු 4000කට එහා පැරණි ගොඩනැගිල්ලක්. එතකොට දැන් ජෝන් එෆ් කෙනඩි ඔහුගේ කතාවේ කියන සියල්ලම අරගෙන බැලුවම අපේ රටේ ඉතිහාසය සහ අපේ මුතුන් මිත්තන් කරපු දේවල්, හොයාගත්තු දේවල් එක්ක බැලුවම මේ කතාව මට මොන්ටිසෝරි ළමින්ගේ අර මොන්ටිසෝරි ළමයි චූටි වැඩක් කරාම උදා මනනවා වගේ කතාවක් තියෙන්නේ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිට අද මොකද වෙලා තියෙන්නේ? අපි අද මොනවද කරන්නේ? අපි ඉගෙන ගන්න මොනවද? අපි ඉගෙන ගත යුත්තේ මොනවද? ඇත්තටම දැන් මම අර රාවණා පිළිබඳව කතා කරපු නිසා මම එතුමාගේ සොයා ගැනීම පිළිබඳව අද වෙනකොට මුළු ලෝකෙම විශේෂයෙන්ම
බටහිර විශ්වවිද්‍යාලවල PhD කරන ස්ටුඩන්ට්ස්ලා ලංකාවට ඇවිල්ලා සහ ඉන්දියාවට ගිහිල්ලා මේ වේද ග්‍රන්ථ පරිශීලනය කරමින් සහ ඔවුන්ගේ පුරාවිද්‍යා චිත්‍ර පුරාවිද්‍යා කැණීම් වලින් ඔප්පු වෙන දේවල් හරහා ඔවුන්ගේ පුස්කොළ පොත් කියව කියව හොය හොය යනවා එක්තරා තාක්ෂණයක්. ඒ තමයි Mercury Vortex තාක්ෂණය. Mercury Vortex තාක්ෂණය තුලින් තමයි ඒ කාලේ මේ ඔවුන් කියන්නේ ඒ කාලේ අර අහසින් යන යානාවල් ඩ්‍රයිව් කරපු අරගෙන ගිය ඒ තාක්ෂණය. එතකොට මේ Mercury Vortex තාක්ෂණය තවමත් අදටත් මුළු ලෝකයේම මහා විශ්මයජනක සොයාගැනීමක් විදිහට තමයි සැලකන්නේ. නමුත් අපි ඇත්තටම ඒක ගොඩක් ඉන්දියාවේ සහ ලෝකයේ ගොඩක් අය පිළිගන්නේ මේක මේ රාවණාගේ දඬු මොළවේ තිබ්බ තාක්ෂණය කියලා. නමුත් අපි රාවණා ගැන කතා කරද්දී අපිම අය අපිට හිනා වෙනවා මුන්ට පිස්සු කියලා. රාවණා කියලා එකක් නැහැ කියලා. ඉතින් නමුත් හරිම අවාසනාවක් එක්ක මම පහුගිය දවසකත් කියෙව්වා බටහිර විශ්වවිද්‍යාලයක ශිෂ්‍යෙක් රාවණාගේ මේ සියලු දේවල් හොයාගෙන ඔහු දැන් අද දැන් ඉන්නේ තමිල්නාඩුවේ. මේ දවස්වල ඔහු ඉන්නේ තමිල්නාඩුවේ. ලංකාවෙන් ඇත්තටම ලොකු දේවල් හොයාගන්න බැරි නිසා ඔහු ඉන්දියාවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ගවේෂණය කරනවා, පර්යේෂණය කරනවා. පුදුමේ තමයි අපි ඇමරිකාව හොයාගත්තත් කොලම්බස් මීට අවුරුදු 527කට කලින්. එතකොට ඔවුන් නමුත් ඔවුන්ගේ ඉතිහාසය ගොඩාක් වර්ණනා කරනවා. ඇත්තටම ඇමරිකාව හොයාගත්තත් එහෙම නැත්නම් ඇමරිකාව යම්කිසි ආක්‍රමණයක් එතන සිද්ධ වුණේ, සමූල ඝාතනයක්ද සිද්ධ වුණේ කියන එක ප්‍රශ්නයක් තමයි. හැබැයි ඔවුන් වහන්න ඕනේම වහලා පෙන්වන්න ඕනේම ඉස්මතු කර කර පෙන්වනවා. ඔවුන් වහන්නේ ඔවුන්ට ලකුණු කැපෙනේවා. හැබැයි අපි වහලා තියෙන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසය, අපේ දැනුම, මේ සියල්ලම අපි යට ගහලා තියෙන්නේ. කාගේ ඌමනාවටද? නමුත් අද තවමත් අපි අරගෙන යන අධ්‍යාපන ක්‍රමයේ වේවා, අපි අඳින පළඳින විදිහේ, අපි සිතුම් පැතුම්, අපේ ආහාර පානයේ සියලුම දේවල් අපි කරගෙන යන්නේ අපිට අවශ්‍ය විදිහට නෙමෙයි, අපේ ඇත්තම DNA වල දුවන විදිහට නෙමෙයි. ඊට පස්සේ අපි බලනවා අපේ තරුණ තරුණියෝ කුඩු වලට ඇබ්බැහි වෙලා ගංජා ගහනවා. ඇයි? අපේ DNA වල තියෙන මේ අපේ අක්මුල් වල තියෙන දේවල් සහ අපි මේ ජීවත් වෙන සිස්ටම් එක අපිට ගැලපෙන්නේ නැහැ. අපි අතරමං වෙලා ඉන්නේ. ජෝන් එෆ් කෙනඩිගේ කතාවේ දැන් ਉਹ 1903 දෙසැම්බර් 17 තමයි රයිට් සහෝදරයෝ මේ ඉස්සෙල්ලාම දැන් මුළු ලෝකෙම පිළිගන්නේ ගුවන් යානාවක් නිපදවන්නේ රයිට් සහෝදරයෝ කියලා අඩි 120යි ගියේ. නමුත් ඉන්දියාව තර්ක කරනවා නම් මේ ඉන්දියා රයිට් සහෝදරයෝ නෙමෙයි මේක කරේ, ඉන්දියාව 1895 එක්තරා පුද්ගලෙක් ඉන්දියාවේ වේද ග්‍රන්ථ පරිශීලනය කරලා ඒ වේද ග්‍රන්ථ වල තියෙන තාක්ෂණය උපයෝගි කරගෙන 1895 දී නියමුවේ රහිත යානාවක් අහසට නැංගුවා. අඩි 1500ක් ඒක අහසට ගියා. ඒ නිසා ඉන්දියාව තමයි මේක හොයාගත්තේ කියලා. ඇත්තම කතාව කියනවා නම් ඉන්දියාවේ වේද ග්‍රන්ථවලම සඳහන් වෙලා තියෙන්නේ රාවණා ලංකාපුරේ ඉඳලා උඩින් ආව යානාවකින් කියලා ඔවුන්ගේ වේද ග්‍රන්ථවලම සඳහන් වෙලා තියෙනවා. සහ ඔවුන්ගේ පුරාවිද්‍යා නටබුන්වල එහි ඒ කාලේ අති ඈත අතීතේ මිනිස්සු ඒවා අඹලා තියෙනවා. එක තැනක මම දැක්කා සටහන් කරලා තියෙනවා රාවණා ලංකාපුරේ රාවණා උඩින් එනකොට ඉන්දියාවේ මිනිස්සු කටවල් අරගෙන විශ්මයෙන් බලන් හිටියා කියලා. ඉතින් ඔවුන්ගේ තුල ඒ තාක්ෂණය තිබුණා නම් කට අරන් විශ්මයෙන් බලන් ඉන්න දෙයක් නැහැ. සහ රාමායනේ හිනා ලියවෙනවා රාවණා ඇවිල්ලා සීතාවත් හැරගෙන ගියාට පස්සේ රාමඩක් තිබුණා, ඒ තාක්ෂණය ඒගොල්ලන්ගේ තිබුණා. අනිත් පැත්තට උඩින් ගිහිල්ලා සීතාව අරන් එනමුත් ඊටාම සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි ඒ යම්සි දේශපාලන කුමන්ත්‍රණයක් එතන සිද්ධ වුණේ. කොහොම හරි මේ අපේ දැනුම සහ තාක්ෂණය යම්කිසි කෙනෙකුගේ සහ කෙනෙකුගේ හෝ යම්කිසි මොකක් හෝ හේතුවකට මේවා වහලා තියෙනවා ඉතිහාසයේවත් නැහැ. අපි අපේ ඔළුව පවා හදලා තියෙන්නේ අපි මෝඩයි, අපිට බෑ, සිංහලයා මෝඩයා, එතකොට අපි කම්මැලියා, අපිට වැඩ කරන්න බෑ කියන දේවල් අපේ සබ්කොන්ෂස් එකට දාලා අපි අපිට බනින જાතියක් බවට පත් කරලා අපිට කියලා හරිහමං අධ්‍යාපන රටාවක් නැහැ, හරිහමං අධ්‍යාපනයක් නැහැ. අපේ ළමයි මුළු දවසින් භාගයකට වඩා වැය කරලා ඉගෙනගෙන එන්නේ මොනවද? ඉතිහාසය කියලා හරිහමං ඉතිහාසයක් ඉගෙනගෙන එන්නේ නැහැ. හරිහමං බෞද්ධ දර්ශනයක් එතන හරියට උගන්වන්නෙත් නැහැ. අන්තිමේදී අපේ ළමයි නැවතත් අපේ බටහිරින්ම අපිට දීපු මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ හිර වෙලා අපි නන්නත්තර වෙලා ඉන්නේ.
ඔබ දන්නවා ඒ කාලේ ඇත්තටම අද වෙන විටත් ලෝකේ පුරාවිද්‍යා නටබුන් පුරාවිද්‍යා ගොඩනැගිලි අතර අංක 3ට උසම ගොඩනැගිල්ල ජේතවනාරාම. ඒතුළු ජේතවනාරාමයේ ඒ කාලේ ඒ කියන්නේ වසර කීයකට කලින් අවුරුදු 2000 ගණනකට කලින් ජේතවනාරාමය. එතකොට ඇමරිකාව හොයාගෙනවත් තියනවද? අපේ ලෝහ මහපාය අවුරුදු 1200 ගණනකට කලින්. ඒතුළු ලෝහ මහපාය තට්ටු 9ක බිල්ඩින් එකක්. ඊට පසු කාලිනේ මේක තට්ටු 7ක බිල්ඩින් එකක් බවට පත් කරා. එතකොට අපේ කවුද ඒව හැදුවේ? ලෝවා මාපායේ මහ කණු අදලත් හරි කෙලින් තියෙන විශ්මය. ඒ තාක්ෂණය අපේ නායකයෙක් ඒව හොයනවද? ඒව ගැන කතා කරනවද? අපි හැමෝම මේ බටහිරින් එන කුණු කන්දල් හැමදාම බටහිරින් එන කුණු කන්දල් තමයි නමස්කාර කරගෙන පිළිගත්තේ, ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගත්තේ. දැන් ඒක නිසා කුණු ලොරි කුණු කන්ටේනර්ස් අපි රටට එන්න පටන් ගන්නවා. මොකද දැන් ඒගොල්ලෝ දන්නවා අපි කුණු හැම කුණු එකක්ම බාර ගන්නවා කියලා. ඉතින් එහෙම බැලුවම අපේ ඉතිහාසයේ සීගිරි ගලට වතුර ගත්ත තාක්ෂණය ඒක අදලත් හොයා ගන්න බෑ. ලෝකේ 8 වෙනි පුදුමේ සීගිරිය. ඒ නිසා හරිම කනගාටුයි. ඒ කියන්නේ ඇමරිකාව වගේ මේ ලොකු රටවල් මේ ඒගොල්ලන් මේ පුංචි ඉතිහාසයක් ගැන කතා කරනවා සහ මේ ගුරුත්වාකර්ෂණය මේ වගේ දේවල් කොච්චර කතා කරත් අපිට උනේ අපි කිසිම දෙයක් මේ ශ්‍රී ලංකා කියලා ගැහුවේ නැහැ. මොකද ඒ තරම් පුළුල් මනසක් අපිට තිබුණේ. අපි මේ කිසි දෙයක් අල්ලගත්තේ නැහැ, බදාගත්තේ නැහැ. අපේ දැනුම මාර පුතුල දැනුමක්, හරි විශ්වීය දැනුමක් තිබුණේ. ඔවුන් හඳට යනකොට අපි වෙනත් ඩයිමෙන්ෂන් වලට ගියා. ඔවුන් හඳට ගියේ කොච්චර මෑතකදද? හැබැයි ඔබ විශ්වාස කරනවද දන්නේ අපේ මුතුන් මිත්තෝ ඒ සාමාන්‍ය ග්‍රහලෝක ගැන නෙමෙයි, ඒ භෞතික දේවල් වලට එහා වෙනත් ඩයිමෙන්ෂන් එක කනෙක්ට් වුණා. ඉතින් අපේ දැනුම, අපේ මේ අධ්‍යාත්මික ශක්තිය පුදුම ඉහළ මට්ටමක තිබුණේ. සහ අපි දන්නවා මේ එරදියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙන හිරු රශ්මිය කණ්ඩේ ඒ කාලේ එරදියෙන් යන රහතුන් වහන්සේලාගේ මනස දිනු කරපු මිනිසුන් උඩින් යනකොට බිමට ඉරේලිය වැටෙන්නේ නැහැලු. ඉතින් එහෙම රටක් තමයි අපේ ශ්‍රී ලංකාව. හරිම දුකයි මොකද වෙලා තියෙන්නේ කියලා. ආයුර්වේදයට වඩා හෙළවෙදකමට කෝ අපේ තියෙන තැන. අපි දැන් ඇත්තටම අපේ වෛද්‍යවරු අපිට කියනවා මේ ඇහැට කිසිම බෙහෙතක් දාන්න එපා, ඇහැට අරක දාන්න එපා, මේක දාන්න එපා, මේ දානවා නම් මෙන්න මේක තමයි ඇහැට දාන අයි ඩ්‍රොප් එක. ඒ අයි ඩ්‍රොප් එකේ තියෙන කිමිකල් අපි අහලවත් නැහැ. හැබැයි අපේ හෙළවෙද මහත්තයා දෙන්නේ අපි දන්න දේවල්. ඒවා අපි අහලත් හැබැයි අපිට ඒක දාන්න ඇහැට බයයි. අපි මුළු හදවතින්ම විශ්වාස කරනවා මේ වෙස්ටර්න් බෙහෙත් තමයි හොඳම බෙහෙත් කියලා. එතකොට මේ අපේ ඔළුව හදලා අපේ මේ විඤ්ඤාණය උපවිඤ්ඤාණය වෙනස් කරලා සබ්කොන්ෂස් එක රීප්‍රෝග්‍රෑම් කරලා මේ බ්‍රේන් වොෂ් කරලා තියෙන අපේ පරම්පරා ගානක්. අපි අතරමං වෙලා ඉන්නේ. අපි ඉතිහාසය දන්නති ජාතියක්. අපි ඉතිහාසය වහපු ජාතියක්. දැන් අපේ ඉතිහාසයක් නැහැ. දැන් අපි ඉගෙන ගන්නේ මොනවද? අපි හරියට ඉගෙන ගන්නේ අධ්‍යාපන ක්‍රමේ තනි ක්‍රම වැරදි අධ්‍යාපන ක්‍රමයක් අපි බොරුවක් ඉගෙන ගන්නේ. ඉතින් ඉතිහාසයේ වැරදි නම් මේ ඉගෙන ගන්න දැන් බොරුවක් නම් අපේ අනාගතේ මොන වගේ වෙයිද? අපි අපේ තාත්තා සරම ඇඳන් ඉස්කෝලේ යනවට අපි කැමති නැහැ. අපි ආස අපේ තාත්තා ටයි එකක් ඇඳලා කෝට් එකක් දාගෙන එනවට. ඉතින් ඕක තමයි අපේ රටේ තත්ත්වය. නමුත් මං ආදරෙන් තරුණ පරම්පරාවට ආරාධනය කරනවා හොයන්න අපේ ඉතිහාසය, කියවන්න අන්තර්ජාලයේ පවා තියෙනවා මේ රට. මේ රාවණාගේ යුගයේ ඉඳලා පැවතෙන ඊටත් එහා පුලස්ති ඍෂිවරයාගේ ඉඳන් පැවත එන තාක්ෂණයක් අපිට තිබුණා. නිකමට ගහලා බලන්න මේ මර්කියුරි වෝටෙක්ස් ටෙක්නොලොජි එක ගැන. ඇත්තට මට නම් හරිම දුකයි ෆොරිනර්ස් ඇවිල්ලා වාව් මේක මාර තාක්ෂණයක්, මේක මාර ඉන්වෙන්ෂන් එකක් කියද්දි මගේ නම් හිත රිදෙනවා. මේක අපි හොයාගත්තු දෙයක් නේද? ඇයි අපිට මේ ඉතිහාසය මකලා තියෙන්නේ? හැබැයි දැන් ඉතිහාසය දැන් ඒව ගැන පස්සෙල්ලා තේරුමක් නැහැ. සිද්ධ වෙන්න ඕන දේ සිල්ුම් දේ සිද්ධ වෙලා ඉවරයි. නමුත් ඔබ දන්නවා අපිට වෙස්ටර්න් කන්ට්‍රීස් වලින්ම කියපු දෙයක් තියෙනවා, history repeats itself. ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම රාවණාගේ කාලේ සහ මේ මහා පරාක්‍රම බහු රජුන්ගේ කාලේ, දුටුගැමුණු රජතුමාගේ කාලේ අපේ රටේ තිබුණේ සශ්‍රීකත්වයේ ඒ දැනුම, ඒ ප්‍රඥාව, ඒ අවබෝධය, ඒ තාක්ෂණය, ඒ දියුණුව
අපිට මේ රටේ අනිවාර්යෙන්ම යලික් පහළ වෙනවා. ඒක ඒකාන්තයි සත්‍යයි. ඉතිහාසය නැවතත් අලුත් කරන්න, වෙනස් කරන්න, නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න අපිට පුළුවන්. හැබැයි ඒ සඳහා අපිට ශක්තිය අවශ්‍යයි, ධෛර්යය අවශ්‍යයි, ඒ දැනුම හොයාගෙන යාම පිපාසාව අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යෙන්ම තරුණ දූල පුතාලා මේ සම්බන්ධයෙන් කියවන්න, ඉගෙන ගන්න, මේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න, මේ රටට ආදරය කරන්න. මේක පුදුම රටක්. ඉන්දියාවේ තව තව එක දෙයක් කියන්න තියෙනවා. අශෝක අධිරාජ්‍යයා, ඒකත් මම කියව ඉන්දියාවේ ඉතිහාසයෙන් අශෝක අධිරාජ්‍යයා එක තැන සඳහන් වෙනවා. ඔහු 99 ටීම් එකක් හදලා තියෙනවා. මේ උඩින් යන වාහන, මේ උඩින් යන අහස්යානා පිළිබඳව වෙනම ස්ටඩි කරන්න ඒ කාලේ. හැබැයි ඔහු ඒක රහසිගතව තමයි ඔහු ස්ටඩි කරලා තියෙන්නේ. එතකොට මොනවා හරි කුමන්ත්‍රණයක් මේ ඉතිහාසවල සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි දන්නවා. අපේ ඉතිහාසය මකලා තියෙන්නේ යම්කිසි හේතුවකට. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට මම ගරු කරනවා. මම බෞද්ධයෙක්. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සූසත කලාව ගේන්න කලින් ඊට වඩා කලා අපේ රටේ තිබුණා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අන්ධ භක්තියෙන් හිතන්නේ නැතුව සැබෑ ප්‍රඥාවන්ත විදිහට අපි අපේ රටේ ඉතිහාසය සහ මේ දේවල් දිහා බලන්න ඕනි. කාලයක් ඇවිල්ලා තියෙන්නේ. දැනුම හොයාගෙන යමු. ප්‍රඥාව තමයි අපේ රටේ මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම. අපේ කම නැත්තම් අපේ රටේ දේවල් පිටරටට විකුණනවා නම් සහ අමතක කරන්න එපා. මේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල බටහිර ලෝකයේ අපිට ණය දෙන්නේ, අපිට ආධාර දෙන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයිනේ. අපේ දැනුම හොරාගෙන යන්න, අපේ තාක්ෂණය හොරාගෙන යන්න, අපේ මේ පුරාවිද්‍යා වටිනාකම් අරන් යන්න. හැබැයි අපේ රටේ කිසිම තැනක කිසිම බජට් එකකින්වත් පුරාවිද්‍යාවට බජට් පාස් වෙනවද හරියට? මේ අපේ ආයුර්වේදයේ මේ හෙළ වෙදකමට බජට් පාස් වෙනවද? අපේ කෘෂි කර්මයේ නගා හිටවන්නේ බජට් පාස් වෙනවද? ඒ නිසා අපි කරන්න ඕනේ දේ නෙමේ කරන්නේ. අපිත් හැමදාම හැම ජනනායකයම යන්නේ මේ බටහිර වහල්ලු වෙලා, බටහිරට ගැති වෙලා. අධ්‍යාපන ක්‍රමේ පවා කවුද වෙනස් කරේ? තාමත් නෑ ඒක වෙනස් කරලා. මේ සියල්ල වෙනස් විය යුතුයි. වෙනස් වෙන කාලය ඇවිල්ලා තියෙන්නේ. නමුත් මම දන්නේ අපිට විප්ලවයක් කරන්න ඕනේ. නමුත් ඒ විප්ලවය කරන්න ඕනේ අවි අරගෙන කෑ ගහලා පාරට බහලා ස්ට්‍රයික් කරලා නෙමෙයි, නිවිලා ප්‍රඥාවෙන් කල්පනා කරලා. ප්‍රඥාව තමයි මම හිතන්නේ. ප්‍රඥාව wisdom කියන මේ දේ තමයි අත්‍යවශ්‍ය. අපිට වෙනසක් කරමු. තරුණ පරම්පරාවට තමයි මේ වෙනස කරන්න පුළුවන්. ජෝන් එෆ් කෙනඩිගේ මූන් ස්පීච් එකේ උද්ෘතයකින්ම මම කැමති මගේ කතාව අවසන් කරන්න. අපිට වැරදුනා, අපිට වැරදෙනවා ලෝකෙ අනිත් රටවල් වලට වගේම. හැබැයි ලෝකෙ අනිත් රටවල් ඒක පිළිගන්නේ නැහැ. අපි දැන් අපේ වැරදි පිළි අරගෙන අපිට පුළුවන් අපේ දැනුමින්, අපේ ශක්තියෙන් ඊළඟ දශකයේ ලෝකේ හොඳම රට බවට අපේ රටපත් කරන්න. අයිබෝන්.